ILO C190 එය ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ හිංසනය සහ අඩත්තේට්ටම් පිළිබඳ සම්මුතිය ලෙස හැඳින්වෙන අංක 190 වන සම්මුතියයි. එය 2021 ජූලි මාස 25 වන දින බලාත්මක වූ ජාත්‍යන්තර ගිවිසුමක්. SGBV නොහොත් ලිංගික හා ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පදනම් කරගත් හිංසනය සහ අඩත්තේට්ටම් වලින් තොර රැකියා ස්ථානයක් සඳහා සෑම පුද්ගලයෙකු හටම ඇති අයිතිය එමගින් පිළිගන්නවා. සේවා ස්ථානයේ තුල සිදුවන හිංසනය සහ අඩත්තේට්ටම් කිරීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක් බවත් සමාන අවස්ථා ලබා ගැනීමට ඇති තර්ජනයක් බවත් එය පිළිගන්නවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පදනම් කරගත් හිංසනය සහ වෙනත් සියලු ආකාරයේ හිංසන සහ අඩත්තේට්ටම් කිරීම වැළැක්වීම සහ මුලින් උපුටා දැමීම සඳහා රජයට සේවා යෝජකයන්ට හා සේවකයන්ට අවශ්‍ය රාමුවක් සපයනවා. එය මිනිස්යාගේ අන්‍යෝන්‍ය ගරුත්වය හා අභිමානය පදනම් කොටගත් සංස්කෘතික වැදගත්කම අවධාරණය කරනවා. ස්ත්‍රී පුරුෂ සමාජභාවය සුළුතරයන් ආදී විවේචනයට හෝ අනතුරු වලට භාජනය විය හැකි සහ ආන්තිකණයට ලක්ව ඇති කණ්ඩායම් ආරක්ෂා කිරීම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනවා. එම සම්මුතිය හිංසන සහ අඩත්තේට්ටම් කිසිසේත්ම නොයවසන පරිසරයක් ප්‍රවර්ධනය කිරීමේ වගකීම පිළිබඳව සඳහන් කරන අතර රැකියා ශාස්ත්‍රයේ සියලු ක්‍රියාදරයන් විසින් ඒවා වැළැක්වීමට අවශ්‍ය පියවර ගත යුතුයයි කියා සිටිනවා. එහි කාන්තාවන් සහ ගැහැණු ළමුන් හට ස්ත්‍රී පුරුෂ සමාජභාවයේ පදනම් කරගත් හිංසනය අසමානුපාතික ලෙස බලපාන බව පිළිගන්නා අතර රැකියා ශාස්ත්‍රය තුළ ඒවා තුරන් කිරීම සඳහා අන්තර්කරණයෙන් යුත් ඒකාබද්ධ සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට සංවේදී ප්‍රවේශයක් ඉල්ලා සිටිනවා. ඔබ දැන සිටියාද C190 යටතේ සේවා යෝජකයන් වගවීමට ලක් කළ හැකි බව? එබැවින් පියවර නොගැනීම හෝ නොසලකිලිමත් භාවය යන කරුණු මත ඔබට සේවා යෝජකයන්ට එරෙහිව නඩු පවරන්නට පුළුවන්. C190 යටතේ පිළිගෙන ඇති ගෝලීය මට්ටම් වලට අනුකූලව ස්වකීය නීති හැඩගස්වා ගැනීමට ශ්‍රී ලංකාව මේ වන විට කැප වී සිටිනවා. ඔබ දන්නවාද? විශාඛා ඉදිරිව රාජස්ථාන් ප්‍රාන්ත නඩුවේදී දේශීය නීතිය නොමැති වූද ජාත්‍යන්තර නීතිය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය මානව ගරුත්වය සමග වැඩ කිරීමේ අයිතිය සහ ලිංගික හිංසනයෙන් ආරක්ෂා වීමට මාර්ගෝපදේශයක් ලෙස ක්‍රියා කළ හැකි බව පිළිගත්තා. අපි දැන් දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳ සත්‍ය අත්දැකීමක් දෙස බලමු. එක්තරා පෞද්ගලික සමාගමක සෑම සේවකයෙකුම තම රැකියා ගිවිසුමේ කොටසක් ලෙස ලිංගික හිංසන විරෝධී ප්‍රතිපත්තියකට අත්සන් තැබීම අනිවාර්යව තිබුණා. පසු කලෙක එම සමාගම තම සේවකයන්ට ලිංගික හිරිහැර පිළිබඳව විශේෂයෙන් දැනුවත් කර එවැනි සිදුවීම් වාර්තා කිරීම පහසු කළා. රැකියා ගිවිසුම අත්සන් කිරීමට පමණක් සීමා වූ කාලයත් සමග සසඳන විට දැනුවත් කිරීම සහ වාර්තා කිරීම පහසු වූ පසු ලිංගික හිරිහැර පිළිබඳ පැමිණිලි සීග්‍රෙන් වැඩි වී ඇති බව වාර්තා වුණා. මෙයින් අදහස් කරන්නේ තවත් එවැනි සිදුවීම් වැඩි වී ඇති බව නොව ඒ වෙනුවට දැනුවත් කිරීම සහ වාර්තා කිරීම පහසු කරණය මගින් සේවකයන්ට ඒවා සංගවා තබා නොගෙන ඒවා පිළිබඳ වාර්තා කිරීමට ඔවුන් වැඩි වශයෙන් පෙළඹී ඇති බවයි. මෙය දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳ හොඳ සාක්ෂියකි. රැකියා ස්ථානවල නිවසේ සහ පොදු ස්ථානවල ප්‍රචණ්ඩත්වයට තිත තියමු. ලිංගික හිරිහැර සමානයි වෙනස් කොට සැලකීම. මෙම වීඩියෝව සකස් කිරීම සඳහා ඇමරිකානු ජනතාවගේ මූල්‍ය සහයෝගය එක්සත් ජනපදයේ ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ නියෝජිත ආයතනය හරහා ප්‍රදානය කරන ලදී. මෙම වීඩියෝවේ අන්තර්ගතය ශ්‍රී ලංකාවේ නවවැනි පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන්ගේ සංසදයේ සහ ළමයින් කාන්තාවන් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ සම්පූර්ණ වගකීම වන අතර එය කිසිසේත්ම USAID ආයතනයේ හෝ එක්සත් ජනපද රජයේ අදහස් පිළිඹිබු නොකරයි.